දොළහයි හතලිස් පහයි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලේ සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය සම්පත් විලේගුඩ, ප්‍රකාශය සුභාෂිනී උත්පලවන්නා ලියනකි. තරඟකාරී අපනයන වෙළඳපළ ජයගත හැකි නිෂ්පාදන කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බව ජනපති කියයි. කෘෂි නවීකරණ නියමු ව්‍යාපෘතියේ ප්‍රගති වාර්තාවක් ජනපතිට. රාජ්‍ය ණය කළමනාකරණ පනත් කිටුම්පත් ඇතුළු නියෝග කිහිපයක් දැන් පාර්ලිමේන්තුවේදී විවාදයට. ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලියේ ශක්තිමත් ප්‍රගතියක් ඇතැයි අන්තර්ජාතික මුල්‍ය අරමුදල පවසයි. අධ්‍යාපන පරිපාලන සේවා තුන්වන ශ්‍රේණියේ පත්වීම් කුසලතා මත ලබා දීමට පියවර. විවගාවේ පැරෂුට් තැටි සහනාධාරය සඳහා රුපියල් කෝටි 32ක්. රටවල් පහකට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථිර නොවන සමාජිකත්වය. ජාතික බීච් වොලිබෝල් සංචිතය සඳහා ක්‍රීඩකයන් තෝරා ගැනීම 19 වෙනිදා සහ 20 වෙනිදා මීගමුව වෙරළ තීරයේදී. වී නිෂ්පාදනය ප්‍රමුඛ කරගනිමින් තරඟකාරී අපනයන වෙළඳපළ ජයගත හැකි නිෂ්පාදන කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි. 2030 වන විට නවීන තාක්ෂණය භාවිත කරමින් තරඟකාරී කෘෂි කර්මාන්තයක් කරා ගමන් කළ යුතුය. එසේ නොවුනහොත් අනාගතය ජයගත නොහැකිය. අපනයන වෙළඳපළ තුළ තරඟකාරීත්වයට මුහුණ දිය නොහැකි නිෂ්පාදන අත්හැරීම වඩාත් සුදුසු බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ කෘෂිකර්ම නවීකරණ වැඩසටහනේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදීය. එය ජනාධිපති කාර්යාලයේදී ඊයේ පස්වරුවේ පැවැත්වින ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 26ක ක්‍රියාත්මක කෘෂිකර්ම නවීකරණ වැඩසටහන යටතේ එක් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකට රුපියල් ලක්ෂ 25 බැගින් වෙන් කර තිබේ. එම නියමු ව්‍යාපෘතියේ වත්මන් ප්‍රගතිය පිළිබඳ වාර්තාවක්ද මෙහිදී ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කෙරිණි. කෘෂිකර්ම හා ධීවර අමාත්‍යංශ යටතේ ක්‍රියාත්මක වැඩසටහන් තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන පිහිටුවීම සහ කෘෂි නවීකරණ වැඩසටහන යටතේ පෞද්ගලිකංශයේ සහභාගිත්වය ඇතුළු කරුණු මෙම වාර්තාවට ඇතුළත් වෙයි. රාජ්‍ය ණය කළමනාකරණ පනත් කෙටුම්පත දේශීය ආදායම් පනත යටතේ යෝජනාව සුබසාධක ප්‍රතිලාභ පනත යටතේ නියෝග ඇතුළු නියෝග කිහිපයක් දැන් පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනේ. ඒ පිළිබඳ විවාදය ආරම්භ කරමින් රාජ්‍ය අමාත්‍ය ශිහාන් සේමසිංහ මහතා පැවසුවේ ආර්ථික වර්ධනයක් කරා ගමන් කරන මේ මොහොතේ රජය ප්‍රතිසංස්කරණ රැසක් සිදු කරමින් පවතින බවයි. ණය කළමනාකරණය පිළිබඳ ගැටලු රාශියක් පවතී. ණය තිරසරභාවය ඇතිකිරීමට රජය ක්‍රියාමාර්ග කිහිපයක්ද ගෙන තිබේ. ප්‍රතිපත්තියක් ලෙස නිල ණය හිමියන් සමග එකඟතාවට පැමිණ ඇති අතර බැඳුම්කර හිමියන් සමග එකඟතාවක් සඳහා සාකච්ඡාවලට එළඹ ඇතැයිද ඔහු කීවේය. අස්වැසුම 118කට අනුමතුවද ලබා දීමට හැකි වී ඇත්තේ 16,12,200කට පමණි. 102කට බැංකු ගිණුම් නොතිබීම ඊට හේතුවයි. පොහොර සහනාධාරයේද බැංකු මගින් ගෙවීමට ක්‍රියා කර ඇත. වැඩි කළ වකුගඩු සහ වැඩිහිටි දීමනා ලබන මස සිට ගෙවීම් ආරම්භ කෙරේ. ඊට අනුමැතිය ලබා ගැනීමද මෙම නියෝගවල අරමුණක් බව රාජ්‍ය අමාත්‍ය සේමසිංහ මහතා එහිදී සඳහන් කළේය. අපේ රටේ විශාල ප්‍රශ්නයක් තිබ්බා වැඩිහිටි ආධාරය ලබන, වකුගඩු රෝගී ආධාරය ලබන, ආබාධිත දීමනාව ලබන මෙන්න මේ කාණ්ඩ තුන සම්බන්ධයෙන්. එක්තරා සීමාවක් තිබ්බා, ඒ සීමාවෙන් උඩට යන්න බෑ. එතකොට කවුරු හරි කෙනෙක් අන්තරා වෙනකන් ඉන්න ඕනි, තවත් කෙනෙක්ව මේ ලේඛනයට ගන්න. මේ ලැබිච්ච දත්තත් අපි එකතු කරලා ජනාධිපතිතුමා අයවැය ලේඛනය තුළ සිදුවිය යුතු ප්‍රතිසංස්කරණයකට අවසරය ලබා දුන්නා. අපි පාර්ලිමේන්තුව අනුමත කරා. මොකද මීට පෙර අපේ රටේ විවිධ හැකියාවන් තියෙන තැනැත්තන් 1,40,000කට විතරයි දීමනා ලැබුණා. නමුත් වාර්තා වෙච්ච තොරතුරු අනුව 4,10,000ක් අඩු ආදායම් ලාභීන් මේ සහයෝගය රජයෙන් ඉල්ලනවා. ඊළඟට වකුගඩු රෝගී දීමනාව ලැබුණේ මෙතෙක් 48,000කට විතරයි. හැබැයි වාර්තා වෙලා තියෙනවා 50,000. ඒ වගේම වැඩිහිටි ආධාරය මෙතෙක් ලැබුණේ 505,000කට පමණයි. නමුත් ඒක පවුලක් හැටියට සලකලා තමයි දුන්නේ.
සූදු නියාමන අධිකාරී පනතක් කඩිනමින් ඉදිරිපත් කරන බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියමලාපිටිය මහතා අද පාර්ලිමේන්තුවේදී කීවේය. එමගින් නියාමනයට ලක් නොවූ සූදු නියාමනයට යටත් කිරීම සිදු කෙරී. බලපත්‍ර ලබා දීමේදී රුපියල් කෝටි 50ක් අය කෙරී. ඊට අමතරව 40%ක ආදායම් බද්දක් හා 15%ක අමතර බද්දක්ද අය කෙරෙනු ඇත. ඊට සහභාගී වන ශ්‍රී ලාංකිකයන් අධහිරමත් කිරීම සඳහා ඩොලර් 50ක ගාස්තුවක් අය කරන බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සිඹලාපිටිය මහතා පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලෙසයි. ණය කළමනාකරණ පනතට සමගි ජන බලවේගය විරුද්ධ නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා පවසයි. අස්වැසුම ලබා දීම පිළිබඳවද විරුද්ධ නොවන බව ඔහු අද පාර්ලිමේන්තුවේදී කීවේය. අන්තර්ජාතික මුල්‍ය අරමුදලට යා යුතුව තිබුණේ මීට කලින්ය යන්න විපක්ෂයේ මතය විය. එය පමාවීම නිසා රට බංකුලොත්භාවයට පත් වූ බව හෙතම පෙන්වා දුන්නේය. පුද්ගලික ණය හිමියන් සමග ඇතිකර ගැනීම සඳහා වන එකඟතා පිළිබඳවද ගැටලුවක් නැතැයි ඔහු එහිදී කිවේය. අපි කියන දේවල් වලට සමාජල් කළා, එහෙම නැත්නම් තර්ජනය කළා, ඕගොල්ලන්ට ඕන නම් එහෙම කරන්න. හැබැයි එහෙම කරන්නේ රට වෙනුවෙන් ඕගොල්ලන්ට ඇත්ත වශයෙන්ම හදවතේ කැක්කමක් තියෙනවා නම් අපේ විපක්ෂයේ කියන දේවල් අහන්න. ඒව ඇහුවොත් ඉඳලා හිටලා හරි තවදුරටත් අනා ගන්න නැතුව බේර ගන්න පුළුවන් වේ. ඊළඟට අද ගේන පනතේ කාර්ක සභාවේ සාකච්ඡා කරපු අවස්ථාවේ මේට කලනොත් බොහෝ දෙනා උත්සාහ කරනවා කියන්න ණය කළමනාකරණ පනතේ යටතේ මධ්‍ය කාලීන ණය කළමනාකරණ වැඩපිළිවෙලක් ඉදිරිපත් කරනවා. ඇත්ත වශයෙන්ම මේක ඇසල නීතියක් වුණේ 2019 අප්‍රේල් මාසෙ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී කිය සිටියේ පසුගියදා ඇති වූ ගං වතුරෙන් විපතටපත් යුවලක් බේරාගත් චරිත්මා ජිනේන්ද්‍රී මායිටිගේ දියණියට පාර්ලිමේන්තුවේ ප්‍රශංසාව හිමි විය යුතු බවයි. ඇයට සියලු දේ අහිමි වී ඇති බැවින් ජනාධිපති අරමුදලින් යම් ආධාරයක් ලබා දිය යුතු බවද ඔහු කීවේය. ඊට පිළිතුරු ලෙස අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසුවේ එම දියණිය වෙනුවෙන් යම් ක්‍රියාමාර්ගයක් ගන්නා බවයි. මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පසුගියදා මුහුදුන් ගැටලුවක් සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේ අවධානය යොමු කර තිබුණි. අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා ඒ සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා කණ්ඩායම පමණක් නොව තවත් කණ්ඩායම් කිහිපයක් මෙලෙස ඇමරිකාවේ ෆ්ලොරිඩා ගුවන්තොටුපලේදී අපහසුතාවට පත්ව ඇති බවයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලයට මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් දැනටමත් ඉදිරිපත් කර ඇතැයිද අමාත්‍යවරයා කීවේය. ඇමරිකන් ක්‍රිකට් ආයතනයත් ICC නෙන් තහනම් වෙලා ඉන්නේ මේ මොහොතේ. ඒ නිසා අර්බුද රාශියක් ඇතුලේ තමයි මේ ක්‍රිකට් තරගාවලිය ICC විසින් ඇමරිකාවේ පවත්වන්නේ. ඒ නිසා මම හිතනවා මේ ගැටලු කීක කණ්ඩායම් වලට පොදු හරියට කරුණු දැනගෙන හැම දෙයකටම කතා කිරීමේදී නිකන් පහත් දාන්නට අවස්ථාවක් නැහැ. බෑ අපි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ක්‍රීඩා අමාත්‍යංශය DG විසින් ලිපියක් ඉදිරිපත් කළා තියෙනවා. අහලා කරුණු මොකද අපි සති දෙකකට තුනකට ඉස්සෙල්ලා අපිම කිව්වා ක්‍රිකට් ආයතනයෙන් කෙනෙක් වැල්ලා මේ කණ්ඩායමේ තියෙන අඩුපාඩු නොවන විදියට කටයුතු සලස්සන්න කියලා. ඒ සම්බන්ධයෙන් පුද්ගලික ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ එතුමා ඒ ගිහිල්ලක් තියෙනවා. නමුත් මේ ප්‍රශ්නේ වීම සම්බන්ධයෙන් අපි කරුණු විමසලා තියෙනවා මේ මොහොත වෙනකොට. ඒ සම්බන්ධයෙන් පියවර ගැනීමට කිසිවිටකත් පසුතැවිලි වෙන්නේ නැහැ. අපි අනිවාර්යයෙන් කටයුතු කරනවා කියන එකත් මතක කරන්නට ඕන. ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලියේ ශක්තිමත් ප්‍රගතියක් ලබා ඇතැයි අන්තර්ජාතික මුල්‍ය අරමුදල පවසයි. බාහිර වාණිජ ණය හිමියන් සමග ශ්‍රී ලංකාව ගිවිසුම් වලට කඩිනමින් එළඹුණු ඇති බව එහි ප්‍රකාශිකා ජුලි කොසෙක් විශ්වාසය පළ කරයි. අන්තර්ජාතික මුල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ලබන 12 වෙනිදා රැස්වෙයි. එහිදී දෙවැනි සමාලෝචනය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිතයි. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. අධ්‍යාපන පරිපාලන සේවා තුන්වන ශ්‍රේණියේ පත්වීම් කුසලතා මත ලබා දීමට සියල්ල සූදානම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා කියයි. මෙම කටයුතු වසර 3ක සිට ප්‍රමාද වී පැවතුණි. සංවෘත විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ලබන 30 වෙනිදාට පෙර පත්වීම් 404ක් ලබා දීමටද සැලසුම් කර තිබේ. විවෘත විභාගය ඉදිරියේදී පැවැත්වේ. ගුරු අධ්‍යාපනඥ සේවයේ පුරප්පාඩු 808ක් පිරවීම සඳහා වන සම්මුඛ පරීක්ෂණද අවසන් අදියරට පැමිණ ඇතැයි අමාත්‍යවරයා කීවේය.
මද්‍රව්‍ය මැඩලීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කෙරේ. පොලිසිය විවිධ මෙහෙයුම් සිදු කරනුයේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහල් තල්දුව මහතා කියයි. යුක්තිය මෙහෙයුම සාර්ථක කර ගැනීමට ජනමාධ්‍ය ලබා දුන් දායකත්වය අගය කරන බව ඔහු සඳහන් කළේ ජාතික ගුවන්විදුලියේ සුභාරති සංවාද මණ්ඩපයට අද එක්වෙමිනි. සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන අසත්‍ය තොරතුරු සහ විවේචන සම්බන්ධයෙන් පොලිසිය දැඩි අවධානයක් යොමු කර ඇතැයි ඔහු පැවසීය. මාධ්‍ය ආයතන විදිහට අපිට අතිවිශාල සහයෝගයක් ලැබෙන හැබැයි මම ඉල්ලන්නට ඕන ඒ යම් කිසි දෙයක් ලියනකොට නැත්නම් යම් කිසි දෙයක් කියනකොට ඒ පිළිබඳව නිසි තහවුරු කර ගැනීමකින් පසුව පමණක් පළ කරන්න නැත්නම් ජනතාව අතරට යන්නේ සම්පූර්ණ වැරදි මතයක්. ඒ නිවැරදි කරන්න ගත වෙන කාලය තුළ සමාජයේ වැරදි මතය සමාජගත වෙලා වැරදි අවබෝධයක් කරගෙන ඉවරයි. ඒ නිසා වෘත්තීය මාධ්‍ය ආයතන විදිහට ජනතාවට නිවැරදි පණිවිඩයේ නිවැරදි තොරතුරු සහ සමාජයට ප්‍රයෝජනවත් විදිහට සමාජයට හානිදායක නොවන විදිහට තොරතුරු පළ කිරීම තමයි මාධ්‍ය සිය සේවා කාලයෙන් නිම කළ මෙරට වියට්නාම තානාපති තී තාක් තෘප් මහත්මිය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවෙයි. අරලීගහ මන්දිරයේදී අද පෙරවරුවේ හමුව සිදුවිය. ඇගේ දුරකාලය තුළ ද්විපාර්ශික සබඳතා ශක්තිමත් කර ගැනීමට දඹා දුන් දායකත්වයට අග්‍රාමාත්‍යවරයා එහිදී ඇයට ස්තුතිය පළ කළේය. ලෝක ආහාර සුරක්ෂිතතා දිනය අදට යෙදී තිබේ. ආහාර සුරක්ෂිතතාව පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරේ. 2018 දෙසැම්බර් 20 වෙනිදා පැවති එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනයේදී මෙම දිනය ප්‍රකාශයට පත් කෙරිණ. ජීවිත ආරක්ෂා කිරීම සඳහා ආහාර සුරක්ෂිතතාව තීරණාත්මක අංගයකි. එමගින් බෝවන රෝග අවම කිරීම සඳහා වැදගත් කාර්යභාරයක්ද ඉටු කරයි. ජාතික පුස්තකාලයේ සේවා මාර්ගගත ක්‍රමයට ලබා ගැනීමේ පහසුකම් සලසා තිබේ. ඒ අනුව අදාළ තොරතුරු ඇතුළත් කිරීමෙන් පසු දින දෙකක් තුළ එම සේවා ලබාගත හැකි බව එහි අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව් සුනිල් මහතා සඳහන් කරයි. ග්‍රන්ථ සංග්‍රහ පුවත්පත් ඇතුළු නිර්මාණ සඳහා අන්තර්ජාතිකව පිළිගත් ISBM, ISS, MI, SMN අංක මෙලෙස ලබාගත හැකි බව ජාතික පුස්තකාලයේ ඊයේ පැවති වැඩමුළුවකදී ඔහු කීවේය. දැන් ප්‍රමුඛ පුවත. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙනෙන්නේ රට ගමන් බොන්න පුළුවන් බඩේ අමාරුවට බඩ පිපුමට ගැස් රැකී සමාරුවට ආහාර අරුචියට විශ්වාසනීය සහනය සිද්ධාලේප ස්වාභාවික අසමෝදකම් දැන් නව පෙනුමකින්. විවගාවේ පැරෂුට් තැටි සහනාධාරය සඳහා වෙන් කෙරෙන මුදල රුපියල් කෝටි 32ක් දක්වා ඉහළ නංවා තිබේ. මෙවර මහකන්නේදී විවගාව සඳහා ගොවි ජනතාවට සහනාධාර පදනම යටතේ පැරෂුට් තැටි මිලදී ගැනීම සඳහා මෙම මුදල් වැය කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. කලින් ඊට වෙන් කර තිබුණේ රුපියල් ලක්ෂ 40ක් පමණි. එය ප්‍රමාණවත් නොවන බැවින් අදාළ මුදල වැඩි කිරීමට පියවරගෙන ඇත. පැරෂුට් තැටි ලබා තිබේදී වැය වන මුදලින් 75% සහනාධාර පදනම යටතේ රජය දරයි. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ ගත්ත ගමන් බොන්න පුළුවන් බඩේ අමාරුවට බඩ පිපුමට ගැස් රැකී සමාරුවට ආහාර අරුචියට විශ්වාසනීය සහනය සිද්ධාලේප ස්වාභාවික අසමෝදකම් දැන් නව පෙනුමකින්. ශක්ති හඬ අවධානය පිණිසයි. මෙරට ගංගා ඇළදරවලට එකතු වන ප්ලාස්ටික් හේතුවෙන් විශාල පරිසර දූෂණයක් සිදුවන බව පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණකාරක සභාවේදී හෙළිවෙයි. වාර්ෂිකව ටොන් 800ක පමණ ප්ලාස්ටික් මෙරට ගංගා ඇළදරවලට එකතු වන බවට හඳුනාගෙන තිබේ. වසරකට ප්ලාස්ටික් අමුද්‍රව්‍ය ටොන් 1600ක් ආනයනය කෙරේ. එබැවින් ඉවතලන ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණයෙන් පරිසර හානිය අවම කරගත හැකි බව එම කාරක සභාව පෙන්වා දෙයි. විදෙස් පුවත්. රටවල් පහකට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථිර නොවන සමාජිකත්වයේ හිමිවෙයි. ඒ අනුව ඩෙන්මාර්කය, ග්‍රීසිය, පාකිස්තානය,
පැනමාව සහ සෝමාලියාව යන රටවල් ආරක්ෂක මණ්ඩලයේ ස්ථිර නොවන සමාජිකයන් ලෙස තේරීපත්ව සිටි. එය වසර දෙකක දුර කාලයකි. එසේ තේරීපත් වූ සමාජිකයන් 2025 ජනවාරි පළමුවෙන්දා නව වගකීම් බහර ගැනීමට නියමිතයි. 2026 දෙසැම්බර් 31 දක්වා ඔහු සේවය කරති. අලුතින් තේරීපත් වූ සමාජිකයන් ඉක්වදෝරය, ජපානය, මෝල්ටාව, මොසෙම්බික් සහ ස්විට්සර්ලන්ත යන රටවල නිත්‍ය නොවන සමාජිකයන් වෙනුවට ආදේශ කෙරෙනු ඇත. යුක්‍රේනයට හමුදා යැවීමේ සැලැස්මක් නැතැයි නේටෝ සංවිධානය පවසයි. එහි මාලේකම් ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් ප්‍රකාශ කරන්නේ යුක්‍රේනයට නේටෝ සංවිධානයේ ශක්තිමත් සහයෝගයක් ලබා දෙන බවයි. ඒ සඳහා වන වැඩිව අවධානය යොමු කර ඇතැයි පින්ලන්තයේ පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවකදී ඔහු ප්‍රකාශ කර තිබේ. පින්ලන්තයේ සංචාරකයේ දෙන නේටෝ මහලේකම්වරයා එරට ජනාධිපතිවරයාද හමු වී ඇතැයි වාර්තා වේ. ජනාධිපතිවරයාද එහිදී සඳහන් කර ඇත්තේ යුක්‍රේනයට හමුදා යැවීමට පින්ලන්තයට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවයි. පිරිසර සංවර්ධනයක පුවත් සම්පෙන්ඩණය සංවර්ධන පුවත්. කොළඹ වරායේ ජයබහලු පර්යන්තයේ මෙහෙයුම් ධාරිතාව වැඩි කෙරේ. ඊට අදාළ සංවර්ධනය කිරීම නිම වෙමින් පවතී. මේ මස අවසන් වන විට එය නිල වශයෙන් විවෘත කිරීමට සැලසුම් කර තිබේ. එහි දැනට පවතින දොඹකර 14ට අමතරව මීටර් 45ක උසින් යුත් ග්‍රැන්ටි දොඹකර 3ක් අලුතින් සවි කෙරේ. නැංගුරම්පොළ මීටර් 120කින් දීර්ඝ කිරීම, බහලු අංගණය අක්කර 13කින් පුළුල් කිරීමටද පියවරගෙන ඇත. මෙම සංවර්ධනය කිරීම සඳහා වරාය අධිකාරිය වැය කරන මුදල රුපියල් බිලියන 10කි. ජාතික බීච් වොලිබෝල් සංචිතය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීමේ විවෘත පරීක්ෂණය මිගමෝ වෙරළ තීරයේදී ලබන 19 වෙනිදා සහ 20 වෙනිදා පැවැත්වේ. ඒ අනුව පිරිමි කණ්ඩායම තෝරා ගැනීමේ පරීක්ෂණය ලබන 19 වෙනිදාද, කාන්තා තේරීම් පරීක්ෂණය 20 වෙනිදාද පැවැත්වෙනු ඇත. ආසියානු බීච් වොලිබෝල් තරඟාවලිය සහ 2025 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල ඉලක්ක කරගනිමින් මෙම තේරීම් පරීක්ෂණ පැවැත්වේ. මධ්‍යම ආසියානු බීච් වොලිබෝල් තරගාවලිය ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිතයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ඉන්නේ NSPS 3 පැකේ නෙතරි කර ශ්‍රී සේවින්ස් චැම්පියන් වන ඔබට තවත් මුදල් දෙයකි. ලොන් සමාගම අනුරාධපුර ඔයාමඩුව ප්‍රදේශයේ නව පුහුර කර්මාන්ත ශාලාවක් ඉදිකරයි. ඊට ආයෝජනය කරන මුදල රුපියල් බිලියන 2.5කි. බහුවාර්ෂික නොවන භෝග සඳහා අවශ්‍ය පුහුර මෙහි නිෂ්පාදනය කෙරේ. NSP ස්ත්‍රී වෙතින් උපාධියක් ලබද්දී විවාහයේදී, දරුවපතකදී සහ 25 වන විවාහ සංවත්සරයේදී රුපියල් 50,000 දක්වා සුවිශේෂී ප්‍රතිලාභ. මාසිකට රුපියල් 12,500 පැකේ නෙතරි කර ශ්‍රී සේවින්ස් චැම්පියන් වන ඔබට තවත් මුදල් දෙයකි. ආර්ථික පුවත් ආවරණේ හරිගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ. LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න. තල්, පොල් සහ කිතුල් රා ආශ්‍රිත නිෂ්පාදන දේශීයව නිෂ්පාදනය කිරීම සහ අපනයනයට ඇති බාධා ඉවත් කිරීමට රජයේ අවධානය යොමු වේ. දීර්ඝ කාලයක සිට මේ ආශ්‍රිත නිෂ්පාදන දේශීයව නිෂ්පාදනය කිරීමට හා බෙදාහැරීමට සහ අපනයනය කිරීමට ගැටලු මතුව පැවතිනි. මේ නිසා රජයට ලැබිය යුතු විශාල ආදායමක් අහිමි විය. එම තත්ත්වය ඉවත් කිරීම සඳහා රජය පියවරගෙන තිබේ. රන්පවුමකට ඉහළ අප්‍රිකාරම අමතන්න 0115 880 400 LOLC රන්සදි රන්මය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන. හ
කාලගුණ වාර්තාව. බස්නාහිර සබරගමුව දකුණ සහ මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නැගිනේර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. දිවා ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අවසන් කරන්නට පෙර යලිත් සිරස්තර. තරඟකාරී අපනයන වෙළඳපළ ජයගත හැකි නිෂ්පාදන කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බව ජනපති කියයි. කෘෂි නවීකරණ නියමු ව්‍යාපෘතියේ ප්‍රගති වාර්තාවක් ජනපතිට. රාජ්‍ය ණය කළමනාකරණ පනත් කිටුම් පත ඇතුළු නියෝග කිහිපයක් දැන් පාර්ලිමේන්තුවේදී විවාදයට. ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිවගත කරන ක්‍රියාවලියේ ශක්තිමත් ප්‍රගතියක් ඇතැයි අන්තර්ජාතික මුල්‍ය අරමුදල පවසයි. අධ්‍යාපන පරිපාලන සේවා තුංගන ශ්‍රේණියේ පත්වීම් කුසලතා මත ලබා දීමට පියවර. විවගාවේ පැරෂුට් තැටි සහනාධාරය සඳහා රුපියල් කෝටි 32ක්. රටවල් පහකට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථිර නොවන සමාජිකත්වය. ජාතික බීච් වොලිබෝල් සංචිතය සඳහා ක්‍රීඩකයන් තෝරා ගැනීම 19 වෙනිදා සහ 20 වෙනිදා මීගමුව වෙරළ තීරයේදී. දිවා ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මෙන් සමාප්තයි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6ට බලාපොරොත්තු වන්නේ.